කලියෙන් ඔබේ මනසෙත් පැක් කරගන්න ඕනේ. එහි මෙහි දුවන හිත එක්තැන් කරගන්න ඕනේ. දුරංගමං දුරගමං යන දුරංගමං දුරගමං යන. එවැගේම අසරීරං ශරීරයක් නැති දුරගමං යන ශරීරයක් නැති හදවත නැමැති ගුහාවේ හැංගිලා ඉන්න ඔබේ මනස ඔබේ හිත එක්තැන් කරගන්න ඕනේ. හිත දියුණු කරගත්තොත් මගේ පුතේ කොච්චර දේවල් කරන්න පුළුවන්ද? හිත දියුණු කරගත්ත නිසා තමයි තුන් ලොවටම බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කළේ. තුන් ලොවෙම ගුරුවරයා වුණේ. හිත දියුණු කරගත්ත නිසා තමයි මේ ලෝකේ විවිධ උගත්තු විවිධ පුද්ගලෝ පහළ වුණේ. එනිසා ඔබේ මනස හදාගන්නම ඕනේ. ඔබේ මනස හදාගත්තොත් තමයි මා මේ දේශනා කරන ධර්මය ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. ඒ නිසා හිතේ තැන් කරගන්න. හිතේ තැන් කරගන්න ඕනේ. මගේ පුතේ පුංචි කතාවක් කියනවා. ඒ පුංචි කතාව අහගන්න. වාග්නේය සංගරක්කිත කියලා බුදුහාමුදුර ජීවමාන කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් වැඩ සිටියා. මේ පුංචිහාමුදුරුවන්ට ලොකුහාමුදුරුව හරිම ආදරේ. ලොකුහාමුදුරුවන්ට මේ පුංචිහාමුදුරුව හරිම ආදරේ. අනේ හොඳට බොහොම හොඳට මහනදම් පුරමේ හිටිය. එක දවසක් මේ පුංචිහාමුදුරන්ගේ ලොකුහාමුදුරෝ බොහොම දුර ගමන වැඩම කළා. හරි මහන්සි. එනිසා උන්වහන්සේ විහාරස්ථානෙට වැඩම කරලා ආසනයක වැඩ සිටියා. පුංචි හාමුදුරුවන්ට අණ ගැහුවා. පුංචි හාමුදුරුවනේ මට මහන්සි වටාපත අරගෙන මට පවන් ටිකක් සරන්ත කියලා. අනේ මේ පුංචි හාමුදුරුව දැන් ලොකු හාමුදුරුවන්ට වටාපතින් පවන් සරනවා අර වේසමාංශේ නිවන්. නමුත් මගේ පුතේ හොඳට හිතන්න ඕනේ අපේ අරමුණු වෙනස් වෙනවා. දුරං ගමං අපේ අරමුණු දුර ගමං යනවා. දැන් මෙතන ඔය පුංචි දරුවෝ ටික බණහන ගමං වෙන වෙන දියසෝට යන්න පුළුවන්. අරමුණු එහෙමයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ පුංචිහාමුදුරෝ දැන් මොන්න කල්පනා කරනවා. පවන් සරණ ගමන් කල්පනා කරනවා. මම ඊයේ ලොකුහාමුදුරුවන්ට මට හම්බ වෙච්ච ලස්සන සරුවක් පූජකා ලොකුහාමුදුරුවෝ බාරගත්තේ නෑනි. මා එක තරහ වෙලා නේද? දැන් මේ පොඩි හාමුදුරුවෝ හිතනවා ලොකුහාමුදුරුවන්ට පවන් ගහනවා පිටපස්සෙන් ඉඳගෙන. පවන් ඉතින් ඔන්න මගේ පුතේ සුරය
එතකොට මේ අරමුණු හුඟක් දුර ගමන් කළා. පුචාන්දරෝ හිතනවා දැන් මම තරණ හාදුනම. මේ ශාසනේ ඉඳලා මට වැඩක් නැහැ. ලොකහන්දරෝ තරහයිනේ මාත් එක්ක. ඒ නිසා මේ මම සිවුරු වැරලා යනවා කියලා හිතුවා. ඔන්න සිවුරු වැරියා. සිවුරු වැරලා ගිහිල්ලා ඔන්න පුතේ දැන් ජීවිතේ ගත කරන්න බෑ. රැකියාවක් සොයා ගන්නකම්. රැකියාවක් එමත් හොයාගත්තා. දැන් බලන්න කොච්චර මේ අරමුණු යනවද කියලා. ඊළඟට ඔන්න විවාහයකුත් වෙනවා. විවාහයක් වුණා. ඊට පස්සේ මේ පුංචි හාමුදුරුව දැන් විවාහ කෙනෙක් බව හිතනවා, කල්පනා කරනවා. කාලයක් යනකොට මේ අයට දරුවෙක් ලැබෙනවා. මේ දරුවත් අරගෙන තමන්ගේ අම්මා තාත්තා බලන්න යනවා. මගේ පුතේ ඒ කාලේ අද වගේ වාහන නැහැ. තිරික්කලේ තමයි, කරත්තේ තමයි හොඳම වාහන. කරත්තේ නැගලා යනවා. දැන් මේ පුංචි ළමයායි බිරිඳයි අර සැමියායි යනකොට අර පුංචි පුතා කරත්තේ බිමට වැටෙනවා. අර කාන්තාවගේ නොසලකිලිමත්කම නිසා කරත්තරෝදෙට අහුවෙනවා. පුංචි පුතා මැරෙනවා. ලොකු වේදනාවක් ආවා, ලොකු තරහක් ආවා. හිත පාලනය කරගන්න බැරි වුණා. එහේ මෙහේ දුවන හිත පාලනය කරගන්න බැරි වෙලා ළඟ හිටියේ කවුද කියලාවත් අවබෝධ කරගන්න බැරි වුණා. මාහයියෙන් ලොකු හාමුදුර ටොක්කක් ගැන්න. උන්වහන්සේ රහතන් වහන්සේ තමයි. අර පුංචි හාමුදුරට ලැජ්ජ හිතුණා. පුංචි හාමුදුරුව දුවගෙන යන්න හදනකොට අල්ලගත්තා. අල්ලගෙන ගියා බුදු හාමුදුරු ගාවට. ඒ කරගෙන ගියා. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරෝ පුංචි හාමුදුරුවන්ට දේශනා කරනවා, දුර ගමන් යන ඒ වගේම ශරීරයක් නැති හදවත නැමති ගුහාවේ හැංගිලා ඉන්න මේ හිත දමණය කරගන්නම ඕනේ පුංචි හාමුදුරුවෝ. එහෙම නැති වුණොත් ලොකු විපත්ති වලට මුහුණ දෙනවා, ලොකු කරදර වලට මුහුණ දෙනවා පුංචි හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ පුංචි හාමුදුරන්ට එහෙම දේශනා කළා. ඒ බණ අහපු පුංචි හාමුදුරුවෝ මහණ දම් පුරලා රහත් වුණා. දැන් මගේ පුතාලට තේරෙනව ඇති නේද, අපේ හිත දමණය කරගන්න බැරි වුණොත් අපි ලොකු අමාරුවක වැටෙනවයි කියලා. ඒ නිසා අපේ හිත දමණය කරගන්න, හිත එක්තැන් කරගන්න. දැන් ඔබ හිතන්න ඕනේ කොහොම ඉන්න ගමන් මගේ පුතාලා ටික ඔක්කොම මේ බණහන ගමන් වෙන කවුරුවත් දිහා බලන්නේ නැතුව හිමීට හයියෙන්නේ මේ හිමීට 1 2 3 4 5 6 7 8 9 10 ගණන් කරා. කොහොම ඉන්න ගමන් ඒක හිතා. එතකොට අරමුණු වෙනස් වෙන්නේ නැහැ. දැන් මමම දේශනා කරන දෙයට හිත යොමු වෙනවා. කොහොම ඉන්න ගමන් හිමීට 1 2 3 එහෙම ගණන් කරන්න 10 කියලා. ආපහු නවත්තනවා, ආපහු ගණන් කරනවා. එතකොට බලන්න එකම අරමුණකට හිත යනවා. අන්න එහෙම කරන්න මගේ පුතාලා ටික එහෙම කරා. එතකොට පුතේ
මම ඔබට මාතෘකා කළේ රාහුලවාද සූත්‍රය. පුංචි රාහුල හාමුදුරුව මහාන වෙනකොට වයස අවුරුදු 7යි. අවුරුදු 7දී මහාන වෙන්නේ. බුදුහාමුදුරුව කිඹුල්ලක් නුවරට වැඩම කරනවා තමගේ ඥාතින් බලන්න. එහෙම වැඩම කරන අතරේදී යශෝදරා දේවියගේ මාලිකාව සමීපයෙන් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන බුදුහාමුදුරුව වැඩම කරනවා ඒ මාලිගයේ ඉදිරිපසින්. පුංචි රාහුල පුතා පුතයි යශෝදරා දේවියයි මේ මාලිගාවේ සඳළු තලයේ උඩ ඉඳගෙන බලාගෙන ඉන්න පාරදී. පුංචි රාහුල පුතාට කියනවා යශෝදරා දේවිය, පුතේ අර යන අයගෙන් ඉස්සරහින්ම යන්නේ ඔබේ පියා. ගිහිල්ලා තාත්තගෙන් දාය දෙන්න ගන්න කියලා. අනේ දැන් පුංචි පුතා දුවගෙන ගියා. දුවගෙන ගිහිල්ලා තාත්තගේ අතේ ඉන්නවා. බුදුහාරගේ අතේ ඉන්නවා. තාත්තේ මට දායාද දෙන්න කියලා. එතකොට බුදුහාමුදුරෝ පුතේ මම දායාද දෙන්නම් පන්සලට යන් කියලා එක් කරගෙන ගියා. පන්සලට එක් කරගෙන ගිහිල්ලා සැරියුත් හාමුදුරුවන්ට බාර දුන්නා මේ පුංචි පුතා මහාන කරන්න කියලා. ඔන්න දැන් රාහුල පොඩි හාමුදුරුවෝ දැන් මම කවියක් කියනවා. අහගෙන පස්සේ මාත් එක කවිය කියන්න ඕනේ. හොඳද? කැමතිද? නේනම් මං කවිය කියනවා. වැඩි හිටියෝ දන්නසා කී කරුවේ තිටිනිතා රාහුල පොඩි ආමුතුරු රහත් උනා දුක් නසා. දැන් මාතෙක් කියමු. වැඩි හිටියෝ දන්නසා කී කරුවේ තිටිනිතා රාහුල පොඩි හාමුදුරු රහත් උනා දුක් නසා. දැන් මොකද උනේ බලන්න. දැන් පුංචි පුතා මහාන වුණා. බලන්නකෝ මගේ පුතේ චූටි ළමයෙකුට සිවුරක් පෙරවම කොච්චර ලස්සනද. හරිය හුරතන්. ඒ වගේ තමයි පුතේ දැන් මේ පුංචි රාහුල හාමුදුරුව පන්සලේන හොරතල්ම පුංචි හාමුදුරුව. අනේ මේ පුංචි හාමුදුරුව හැම තැනම දුවනවා. හැම තැනම දුවනවා. සෙල්ලම් කරනවා. බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ නැහැ. බලාගෙන හිටියා. බලාගෙන හිටියා මේ දිහේ. බොහොම සතුටින් බලාගෙන හිටියා. එක දවසකදී ඔන්න මගේ පුතේ පුංචි රාහුල හාමුදුරුව සිවුර පැත්තකට දාලා අඳන පිටින් මිදුලේ වාඩි වෙන වැලිගොඩේ වාඩි වෙලා කැඩපතක් අරගෙන මූණ බලනවා. කණ්ණාඩියක් අරගෙන. කැඩපත කියන්නේ කණ්ණාඩියට. කණ්ණාඩි අරගෙන මූණ බල බල ඉන්නවා. එතකොට බුදුහාමුදුරුවෝ දැක්කා. බුදුහාමුදුරුවෝ දැකලා හිතුවා පුංචි රාහුල හාමුදුරුවන්ට දැන් ජීවිතය හදාගන්න කියලා දෙන්න ඕනේ. දැන් යමක් තේරෙනවනේ. බුදුහාමුදුරුවෝ වැඩම කළා පුංචි රාහුල හාමුදුරුවෝ ඉන්න තැනට. වැඩම කරලා බුදුහාමුදුරුවෝ වාඩි වුණා මිදුලෙන්න. බලන්නකෝ බුදුහාමුදුරන්ගේ චරිතයේ තියෙන ලක්ෂණ.
ඔන්න මගේ පුතේ බුදුහාමුදුරු අර වැලි ගොඩේම වාඩි වුණේ. මොකද ආදර්ශයක් දෙන්න ඕනේ. දැන් රාහුල හාමුදුරු දැක්ක බුදුහාමුදුරු වාඩි වෙලා තමන් ගාව ඉන්නවා. සතුටක් ඇති වුණා. අහනවා පුංචි රාහුල මොකද කරන්නේ? බුදුහාමුදුරනේ මම කැඩපතෙන් මොන බලනෝනේ. බොහොම හොඳයි පුංචි රාහුල බොහොම හොඳයි. කැඩපතෙන් මොන බලලා ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද පුංචි රාහුල? බුදුහාමුදුරනේ මගේ මූණේ තියෙන අඩුපාඩුවෙම හදා ගන්නවා කිව්වා. බොහොම හොඳයි පුංචි රාහුල. කැඩපතෙන් මූණ බලලා මූණේ අඩුපාඩු හදා ගන්නවා වගේ ජීවිතයේදී හැක් බලන්න පුරුදු වෙන්න. ජීවිතයේ අඩුපාඩු හදා ගන්න. අනේ බුදුහාමුදුරනේ මට දේශනා කරන්න. ඒ කොහොමද මගේ ජීවිතය හදාගන්නේ? අන්න පුංචි රාහුල හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රාහුලවාද කියන සූත්‍රය. ඒ රාහුලවාද සූත්‍රයේ තියෙනවා අපේ ජීවිතය හදාගන්න, ජීවිතේ වැරදි අඩුපාඩු හදාගන්න ක්‍රම තුන. අන්න ඒ ගැන මගේ පුතාට කියලා දෙන්නයි මම මේ උත්සාහ කරන්නේ. එනිසා පුංචි පුතේ දඟලන්න එපා. නිස්සද්දවම හොඳට අහගන්නකෝ. ලස්සනට මම ඔබට කියලා දෙන්න. පළවෙනි ධර්ම අවවාදය. මගේ පුතේ ඔබ යමක් කරන්න ඉස්සරලා තමන් ගැන හිතන්න. අත්තාදිපතේ තමන් ගැන හිතන්න ඕනේ. අනේ මම මේ දේ කළොත් මට මොකද වෙන්නේ? මම හොඳ ළමයෙක් නේ. මම හොඳ ළමයි. එතකොට මේ වැරද්දක් කළොත් එහෙම මම නරක ළමයෙක් වෙනවා. මෙතන ඉන්න මගේ පුතාලා මගේ දූලා කැමති නෑ නේද නරක ළමයෙක් කියනවට? අන්න පුතේ හොඳ ළමයෙක් කියලා නම් කැමති. එතකොට පළවෙනි ධර්ම අවවාදි ඔබ ගැන හිතන්න. ඉස්තරලම ඔයා ගැන හිතන්න. මට පන්සලේ හාමුදුරුවෝ හොඳ ළමයෙක් කියනවා. මට මගේ අම්මයි තාත්තයි හොඳ ළමයෙක් කියනවා. මගේ පාසලේ ගුරුවරු මට හොඳ ළමයෙක් කියනවා. මගේ යාළුවෝ කියන මම හොඳ ළමයෙක් කියලා. හැබැයි මම යමක් කරන්නේ ඉස්සෙල්ලා ඒ ගැන හිතන්න ඕනේ. එතකොට පළවෙනි ධර්මාවය තමයි යමක් කිරීමට කලින් හිතන්න ඕනේ. පණින්නට පෙර සිතා බලන්න ඕනේ නේ. දිනකට පයින් ඉස්සෙල්ලා හිතන්න ඕනේ. ඒ වගේ තමයි පුජ්‍ය පුති. එතකොට එහෙම තමන් ගැන හිතලා වැරදි වැඩ වලින් ඈත්ටි යහපත් දේම කරන්න. පළවෙනි අවවාදය. දෙවෙනි අවවාදය ඔයා අනුන් ගැන හිතන්න ඕනේ. ඔන්න පුතේ යමක් කරන්න ඉස්සෙල්ලා අනුන් ගැන හිතන්න ඕනේ. අන්න ගැන හිතන්න ඕනේ. අනේ මම මේ වැඩේ කළොත් අන්න අයට මොකද වෙන්නේ? අනිත් අයට මෙතන ඉන්න කෙනෙක් හොඳ උදාහරණේ. මෙතන ඉන්න මගේ මේ දුවෙක් හරි පුතෙක් හරි හයියෙන් කතා කළොත් හයියෙන් කෑ ගැහුවොත් අනිත් අයට බාධාවක් නේ පුතේ. අනිත් අයට බාධාවක්. ඒකට අහගන්න බෑ. එතකොට මම හිතන්න ඕන මම මේ වැඩේ කරන්නේ නැහැ. අන්න බාධාවක් නේ. අන්න කරදරයක් නේ. අන්න එහෙම හිතන්න ඕනේ. දැන් තේරුණා නේද? එතකොට අපි එහෙම වෙලාවට නිස්සද්දව ඉන්න ඕනේ. එතකොට පුතේ
දෙවෙනි ධර්මවාදී තමයි ඔබ යමක් කිරීමට කලින් අනුන් ගැන සිතා බලන්න. අනුන්ට යහපතක් වෙනවා නම් ඒ දේ කරන්න, අනුන්ට යහපතක් වෙනවා නම් ඒ දේ වළකින්න. ඒක කරන්නම එපා. ඊළඟට තුන්වෙනි ධර්මවාදී. ඔබ යමක් කිරීමට කලින් ඔබ ගැන, අනුන් ගැන, දෙපිරිසම ගැන හිතා. ඒ දෙපිරිසටම අයහපතක් වෙනවා නම් ඒක කරන්න එපා. ඒ දෙපිරිසටම යහපතක් වෙනවා නම් ඒ දේ කරන්න උත්සාහ කරන්න. එතකොට දැන් මගේ පුතාලට මම කියලා දුන්නා පුංචි රාහුල හාමුදුරුවන්ට බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ ධර්මවාද තුන. දැන් බලන්න කොච්චර වටිනවද කියලා ඕක. පුංචි අපට වටිනවන්නේ. මෙතන ඉන්න අපේ ගුරු මණ්ඩලයට වටිනවන්නේ. මේ හැමෝටම වටිනවන්නේ. ඒ කියන්නේ අපි මොන දේ කරන්නත් ඉස්සරලා හිතන්න ඕනේ. කරන දෙයින් වෙන විපාකයක්. බුදුහාමුදුරෝ දේශනා කළානේ අපිට එක්තරා අවස්ථාවකදී යමක් සිද්ධ කරලා ආපසු හැරිලා බලනකොට අස්සු මොකෝ රෝදා අඬන්න සිද්ධ වෙනවනම් එහෙම දෙයක් කරන්න එපා. යමක් සිද්ධ කරලා ඒ සිද්ධ කළ දේ පිළිබඳව නැවත නැවත මෙනෙහි කරනකොට තමන්ගේ හිතට සැනසීමක් ලැබෙනවා නම් ඒ දේ කරන්න කියලා. ඒ දේ කරන්න ඕනේ. එහෙනම් ඔබ කරන මේ දේ ගැන හිතන්න ඕනේ. දැන් බලන්න කොච්චර ලස්සනද ඉන්නවද ඔයගොල්ලෝ. මං හරි සතුටුයි. දැන් මේ මගේ පුතාලා දූලා කවුරුවත් කතා කරන්නේ නැහැ. මුන්ට අහගෙන ඉන්නවා. හරි සන්තෝෂයි. හරිම සතුටුයි. ඔය පුංචි රාහුල වාද සූත්‍රයේම තියෙනවා තවත් අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ පුංචි රාහුල හාමුදුරුවන්ට තැන් බඳුනක් ගේන්න කිව්වා. බේසමකට වතුර ටිකක් ගේන්න කිව්වා. ගේන්න කියලා ඒ වතුර ටික දැන් පැත්තකින් තියලා බුදුහාමුදුරුවෝ පුංචි රාහුල හාමුදුරුවන්ගෙන් අහනවා, පුංචි රාහුල මේ බේසමේ වතුර පිරලා තියෙනවා පේනවද? පේනවා කිව්වා. බුදුහාමුදුරුවෝ හොඳට පිරලා තියෙනවා. දැන් පුංචි රාහුල බේසම අතට අරන් ටික ටික අයින් කරන්නකො. ටික ටික වතුර ටික අයින් කරන්නකො බේසමේ. අයින් කරලා ඔක්කොම ටික අයින් කරන්න කිව්වා. දැන් පුංචි රාහුල බේසම මොනවා කීද? අනේ බුදුහාමුදුරනේ හිස්නේ. වතුර ගොඩාක් පිරලා තිබුණ. දැන් වතුර මොකක්වත් නැහැ. හරිම හිස් බලුණා. අන්න මගේ පුතේ බුදුහාමුදුරුවෝ කියනවා, පුංචි රාහුල බොරු කියන කෙනා මෙන්න මේ වගේ හිස් කෙනෙක්. එමනම් කිසිම දවසක බොරුවක් කියන්න එපා. බොරු කියුවොත් හිස් ජීවිතය. මේ ලෝකෙට වැඩකුත් නැහැ, පරලෝකෙට වැඩකුත් නැහැ. එතකොට පුංචි රාහුලෝ ආද සූත්‍රේ, පුංචි රාහුල හාමුදුරන්ට දේශනා කරපු පුංචි රාහුලෝ ආද සූත්‍රය අපට හරි වටිනවා. මේ තව ගොඩාක් දේවල් කියනවා ඉගෙන ගන්න. එතකොට දැන් ඔන්න පුංචි දරුවනේ, ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝගේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙනා ඉන්නෝනේ. කවුද? අම්මයි තාත්තයි වැඩිහිටියෝ, ඒ වගේම ගුරුවරු. ඒගොල්ලෝ ඔයගොල්ලොන්ගේ වැරදි
අඩුපාඩු පෙන්නලා දීලා ඔයගොල්ලෝ සමාජගත කරන අය. දැන් පුංචි උදාහරණයක් මම කියන්නම් පුංචි පුතාට තේරුම් ගන්න. දැන් මේ මැණික් තියෙන්නේ පොළොව යට. පොළොව යටින් පුංචි පුතේ මැණිකක් අත් ගන්නවා. අපිට හම්බෙන්නේ. වටිනවද? නැහැ. වටින්න නම් ඒ මැණික උපදාන්න. හැඩ කරන්න. එතකොට තමයි මේ මැණික අපට වටින්නේ. ඒ වගේ ඕගොල්ලොන්ගේ ලෝකේ ලස්සන කරන්නේ, ඕගොල්ලොන්ගේ ලෝකේ සුන්දර කරන්නේ, ඕගොල්ලොන්ගේ ලෝකේ වර්ණවත් කරන්නේ ඔයගොල්ලොන්ට හරි මඟ කියලා දෙන ගුරුවරු වැඩිහිටියෝ දෙමව්පියෝ. එතකොට මේ පුංචි රාහුල හාමුදුරුවෝ මිදුල අමදමින් ඉන්නවා. මිදුල අමදමින් ඉන්නකොට සැරියුත් හාමුදුරනේ ගුරුවරයා. සැරියුත් හාමුදුරන්ගේ සිවුරු කොන බිම ගෑවෙනවා. සිවුරේ කොන බිම ගෑවෙනවා. පුංචි රාහුල හාමුදුරුව දුවගෙන ගියා. පුංචි උනාට ටිකක් තඟකාර පුංචි හාමුදුරු කෙනෙක්. දුවගෙන ගිහිල්ලා කිව්වා ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සිවුර බිම ගෑවෙනවා. සැරියුත් හාමුදුරුව බොහොම නිහතමානීව පුංචි රාහුල හාමුදුරුවන්ට ප්‍රශංසා කරලා පුංචි රාහුල හාමුදුරුවන්ට ස්තුති කළා. වැරදි පෙන්නුවට, අඩුපාඩු පෙන්නුවට, එහෙමනම් මගේ පුතේ ඔයගොල්ලොන්ගේ වැරදි අඩුපාඩු පෙන්නන කෙනෙකුට ඔබ කවදාකවත්ම තරහ ගන්න එපා. නිදීනම්ම පවත්තාර. වැරදි අඩුපාඩු පෙන්නලා දෙන කෙනා නිදානයක් පෙන්නන කෙනෙකු වගේ කියලයි ධම්මපදයේ ගාථාවක දැක්වේ. ඒ කියන්නේ නිදානයක් තැම්පත් කළා වගේ වැරදි අනුපාඩු පෙන්නන කෙනා. ඔබට මතකද පන්සිය පනස් ජාතක පොතේ තියෙනවා තිලමුට්ටි කියලා ජාතක කතාවක්. තිලමුට්ටි ජාතක කතාව හරි වටිනවා. ජාතක කතාවම කියන්න වෙලාව නෑ මගේ පුතේ. මම එකෙන් පොඩ්ඩක් කියලා දෙන්න. තේරුම් ගන්න අවබෝධ කරගන්න. තිලමුට්ටි ජාතක කතාවේ කියනවා දිසාපාමොක් ආචාර්යවරයා තමන්ගේ ගෝලොත් එක්කලා ස්නානය කරන්න. යන ස්නානය කරන්න යනකොට කිරෝලෙම ඉන්නවා පුංචි දරුවේ. එයා අනිත් ඈට වැඩිය පොඩි. ඉතින් එයා පිටිපස්සෙන් යන්නේ. පිටිපස්සෙන් යන පුංචි පුතා දැන් යනකොට මෙයා මොකද කරන්නේ? ඒ මහලු කාන්තාවක් තල ඇට වනලා තියෙනවා වේලේ. මේ පුංචි පුතා පළමු දවසේම තල ඇට ටිකක් අරගෙන හොරෙන් කෑවා. මහල්ල බලාගෙන හිටියා. පුංචි පුතා නිසා මොකෝත් කිව්වේ නැහැ. සද්ද නැතුව හිටියා. දෙවෙනි දවසේ තල අතන යන ගමන් තල අහුරක් අරගෙන කෑවා. දෙවෙනි දවසේ මේ මහල්ල අනේ පුංචි දරුවෙක් නේ කියලා මොකෝත් කිව්වේ නැහැ. තුන්වෙනි දවසේ යනකොට තල අහුර ගත්තා. ඔන්න එදා දිසාපාමොක් ආචාර්යවරයාට කිව්වා. දිසාපාමොක් ආචාර්යවරයා ඒ වෙලාවේ අර මහල්ල කියනවා මම දවස් දෙකක් ඉවසුවා. තුන්වෙනි දවසේ මම කිව්වේ තරහට නෙවි. මේ හොරකම දිගටම කළොත් මෙයා හොරෙක් වෙනවා. දාමරිකෙක් වෙනවා. මං පහරන්නෙක් වෙනවා. ඒ නිසා ඔබේ
දරුවා හදාගන්න ඕන නිසා මම කිව්වේ. ගුරුවරයා එදා උණ පතුරක් අරගෙන උණ පතුර දෙක තුනක් ගැහුවා. එතකොට ඒ වෙලාවේ මේ ළමයා හිතුවා ඉතර ගත්තා තරහක් ඇති කරගත්තා. මම කවදක් හරි රජ වෙනවා. මේ දිසාමා පාමොක් ආචාර්යවරයාගේ ගාවින් ගෙනගන්නේ රජවරුන්ගේ සිටුවරුන්ගේ දරුවෝ. රජ වෙනවා. රජ වුණාම මම මෙයාගෙන් පලි ගන්නවා කියලා හිතුවා. ඔන්න බලන්න නරකම චේතනාවකට ගියානේ. නරකම තැනකට ගියා. ඉතින් මගේ පුතේ ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන ඉවරයි. දැන් තොටුපඬුරේ ගුරුරයාට දීලා තමන්ගේ රාජ්‍යවලට නික්මලා ගිහින්. අර පුතා රජුරු වෙලා පණිවිඩයක් යවුවා තමන්ගේ දිසාපාමොක් ආචාර්යවරයාට රජමාලිගාවට එන්න කියලා. ඒ එන්නේ කියලා යන්නේ මොකටද? පලි ගන්න කියලා. මරලා දාන්න තමයි සිතුවිල්ල ඇති කරගත්තේ. එතකොට මේ දිසාපාමොක් ආචාර්යවරයා දැන් ඔක්කොම ඇමති මණ්ඩලයේ කැඳවල ඔක්කොම ඉදිරියට නියම කරනවා රජුරෝ වදක මල් මාලා දාලා වීත්‍යක් ගන්න ගෙනහිල්ලා මෙයාට දඩුවම් දීලා මෙයා මරණ දෙන්නේ. එතකොට මේ දිසාපාමොක් ආචාර්යවරයා බොහොම නියතමාන දඩුවම් බාරගත්තා. මෙයා යන ගමන් කිව්වා ඇමතිවරුන්ට පිළිසඳ කිව්වා මම නැත්නම් අද මෙයා රජ කෙනෙක් නෙමෙයි මහා පල්හොරේ මම තමයි ඒකෙන් බේරගත්තේ කියලා මේ කතාව අහගෙන ඉපු අයට රජුව ගැන තරහක් ඇති වුණා. ඇති වෙලාර දිසාපාමොක් ආචාර්යවරයා මරන්නේ නැතුව රජමාලිගාවට ගෙනහිල්ලා රජුරෝ සිංහාසනයෙන් එළවල දාලා රජකම බාර දුන්නට බාරගත්තේ නැහැ. කිව්වා සමාව දෙන්න. කමක් නැහැ සමාව දෙන්න රජුරෝ රජකම් කරන්න. මම සතුටු වෙනවා ඔබ රජ වුණ එකට. මොකද හොරෙක් නොවි රජ කෙනෙක් කරාපු එකට මට හුඟක් සතුටුයි. හුඟක්ම සතුටුයි. ඒ නිසා රජකම කරන්න. දිසාපාමොක් ආචාර්යවරයාට වැඳ නමස්කාර කරලා සමාව අරගෙන රජුරෝ මෙයාට සිරි තනතුරක් දීලා අවවාදන් ශාසනා ලබා ගන්න කෙනෙක් බවට පත් කළා. ඉතින් මම මේ පැහැදිලි කළේ මගේ පුතාලට වැරද්ද අඩුපාඩුවක් පෙන්නලා දෙන කෙනෙක් කුට කවදාකවත්ම ගරහන්නේ නැහැ. වැරදි අනුපාඩු පෙන්නලා දෙන කෙනා අනේ මගේ කල්යාණ මිත්‍රේ. අනේ මගේ යහපතටයි මේ දේ කියන්නේ කියලා හිතන්න. බලන්න සරියුත් හාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේ නම. නමුත් සරියුත් මහරහතන් වහන්සේ අර තමන්ගේ ගෝලයා එන්නතු වැරද්ද පිළිගත්තා. අපි පුතේ වැරදි කරලා වැරදි පිළිගන්න ඕනේ. වැරදි හදාගන්න ඕනේ. ජීවිතේ අඩුපාඩු හදාගන්න ඕනේ. එතකොට තමයි අපේ ජීවිතය ලස්සන වෙන්නේ. අපේ ජීවිතය අර මං මුලින් කිව්වනේ ලස්සන මලක් වගේ කියලා. ලස්සන මලක් වෙන්න නම් මගේ පුතේ අපි ජීවිතේ වැරදි අඩුපාඩු ටික හදා ගන්න ඕනේ. වැරදි කරුවාට ටික හදාගෙන අපි යහපත් දරුවෙන්න ඕනේ. ඒ වගේම මම ඔබට තව පුංචි කතාවක් මේ ඊයේ පෙරේද මං ඇහුවේ. බොහොම හොඳයි අපේ දරුවෝ
මේවෙන් යමක් ඉගෙනගෙන හැදෙනවා නම් මේක සාමාන්‍යයෙන් ටිකක් ලොකු ළමයිටයි වටින්නේ මේ ලොකු දරුවන්ට මේ කතාව. ඔන්න දරුවනේ එක ගෙදරක ඉන්නවා ගැහැණු දරුවෙක්. මේ ගැහැණු දරුවා අමතර පන්තියට ගිහිල්ලා ගෙදරට ආවා. හවස් වෙලා ආවා. ඇවිල්ලා ඉතින් අඟ පුතේම හොදාගෙන පිරිසුදු වෙලා දොර වහගෙන නිදාගන්නවා. අම්මා කියනවා පුතේ කෑම කන්න. පුතේ කෑම කන්න කියලා. මට උන කෑමක් නැහැ මම කන්නේ කියලා අම්මට සැර දැම්මා. සැර දාලා දැන් ආපහු නිදි. ඉතින් අම්මා නිින්දට ගියා. මේ දරුවා කෑම කෑවේ නැහැ. ඊට පස්සේ රෑ 12ට විතර දුරකථනය නාද වුණා. දුරකථනය නාද වුණාම මේ දරුවා දොර අරගෙන ගිහිල්ලා ඔන්න කුස්සියට ගිහිල්ලා කෑම කනවා. අම දැක්කා. අම මේක බලාගෙන හිටියේ. මේක බලාගෙන ඉඳලා අම්මා ඉතින් කාමරෙට ගිහින් අම්මා නිදාගත්තා. දරුවා කෑම කන්න නිදාගන්නේ. මොකද උනේ දරුවා තමන්ව හදලා වඩලා පෝෂණය කරපු අර අම්මා කියාපු දේ ඇහුවේ නැහැ. රෑ 12ට විතර තමන් ආදරය කරන පෙම්වතා දුරකථනයෙන් කතා කරලා කිව්ව කෑම කන්න කියලා. ඒක නිසා තමයි කෑම කෑ. මම කියගෙන යන්නේ මොකක්ද? අපි හිතන්න ඕන ගොඩාක් දේ තියෙනවා ජීවිතය තුළ. ළමා ජීවිත ගත කරන අය හිතන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන් මේ ලොකු දරුවෝ ටික. මොකද හේතුව? මේ ලොකු දරුවෝ ටික හිතන්න ඕන ඇත්තටම තමන්ට නිසි වයස් එළඹෙන තුරු වයසට ගැළපෙන දේ පමණක් කරන්න. වයසට නොගැළපෙන දේ කිසිවක් කරන්න එපා. පුංචි රාහුල හාමුදුරන්ගේ ජීවිත කතාවෙන් ගන්න පුළුවන් ලොකුම ආදර්ශය තමයි තමන්ට ගැළපෙන දේ පමණයි කර යුත්තේ කියන එක. තමන්ට නොගැළපෙන දේවල් කිසිම දවසක කරන්න එපා කියන එක. එනිසා තමන්ගේ නිසි වයස එනතුරු බලාගෙන ඉන්න. නොගැලපෙන දේ කරන්න එපා, ගැලපෙන දේ කරන්න උත්සාහ කර. එනිසා ඊටාම වටිනවා. ඊටාම වටිනවා පුංචි රාහුල හාමුදුරන්ගේ ඒ රාහුලවාද කියන මේ සූත්‍ර දේශනාවේ තියෙන උගා කරුණු තියෙනවා. කාලේ මදි පුතේ මට ඒව කියන්න. කාලේ මදි. ඒ නිසා ඔබ හොඳට ඉගෙන ගන්න දරුව හැටියට හොඳට ඉගෙන ගන්න. අම්මා තාත්තට කීකරු වෙන්න. තමන්ගේ ගුරුවරුන්ට ගුරු බසට කන් දෙන දරුවෝ වෙන්න. ඒ වගේම සමාජ කාගෙත් ආදරය කරුණාව දිනා ගන්න ලස්සන දරුවෝ වෙන්න. කවදාකවත් නම කැත කරගන්න එපා. තමන්ට ලස්සන නමක් තියෙනවනේ, ඒ නම ආරක්ෂා කරගන්න. ඒක තමයි ඔබට මට දෙන්න පුළුවන් හොඳම ධර්ම අවවාදය වන්නේ. එනිසා මාවරල මල්ලිකාරාම විහාරස්ථානයේ
Mallikarama Tahampasale Acharya Mandalaya Ewagema Sisu Daru Dariyan Siyalu Denama Ekata Ekathu Wemin Dakunu TV Dakunu TV Dakunu Ayatanaya Ema Naththam Erupawahini Ayatanaya විශේෂ මැදිහත් වීමකින් මේ වටිනා කියන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා මම බැලුවා මට YouTube එක හරහා බලන්න පුළුවන් වුණා ඇත්තට මම හරීම අගය කරනවා මේ පුංචි ළමයිගේ ජීවිත දිහා ලස්සනට බලන ආයතනය මම දැක්ක නිවෙස් වලට ගිහිල්ලා ඒ පුංචි ළමයිගේ පොත් මේස පිරිසිදු වට පිළිවෙලට තියෙන හැටි කාමරේ කොච්චර ලස්සනද තියෙනවද වගාවක් කරලා තියෙනවද මේවා කොහෙලා බලලා තියෙනවා ඒවට ලකුණු පවා දීලා ඒ තැගි ප්‍රදානය කිරීමටත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මොකද දැක්කා මත් බැලුවා ප්‍රමාසාවෙන් මම බැලුවා මට හිතුණ ඇත්තටම හරි වටින වැඩසටහනක් මේ වගේ වැඩසටහන් වෙනත් මාධ්‍ය තුලින් කරලා දැක්ක නැහැ මම ඉතාමත් වටිනවා අගේ කරන්න ඕනේ ඒ වගේම තමයි මේ සීල සමාදාන වැඩසටහන අද ඒ ආයතනයේ විකාශනය කරන උදේ ඉඳන් මේ වෙනතුරු විකාශනය කරනවා ඉතින් ඒකත් මේ වෙලාවේ අගේ කරන්න ඕනේ මේ තුන්චි දරුවෝ ටිකට මේ වගේ මඟ පෙන්වීමක් සිදු කිරීම පිළිබඳව ටීවී දක්වන ආයතනයට අපේ ප්‍රණාමය පුද කරන්න ඕනේ අපි පින්දෙන්න ඕනේ ඒ මහත්ම අසනීප තත්යකටපත් වුණා නමුත් දැන් සුවය ලැබිලා තියෙනවා අපි බොහොම සන්තෝෂ වෙනවා ඉතින් මේ පින් වලින් එතුමට සුවේ මං සුවේම ලැබේවා කියලා කවුරු සාධනා දැක්වත් වන්න ඉතින් ඒ නිසා මේ වෙලාවේ මේ උදාරවත් මේ ධර්මදේශනාවේ දායකත්වයන් විශාල ප්‍රමාණයක් බාරගෙන තිබෙනවා ඉතින් මේ ඒව නිවේදනය කරන්න ඕන මම ඒ සඳහා මට පොඩ්ඩක් අනුකම්ප කරන්න පොඩ්ඩක් දෙන ගතිය අඩු නිසා අපි ඉස්කෝල මහත්මයාට මම මතක් කරනවා මේ නම් ටික පොඩ්ඩක් කියවන්න ඒකට මම පින් අනුමෝදන් කිරීම කරන්නම් කියලා සාදුකාර ඇදෙන්නේ හැමදෙනා දැන් මුලින් අහගන්න වැඩ අවසන් කරනකොට මේ අදිරි මුදින් කියවා දෙන්න TV දකුණ සදහම් යාත්‍රා වැඩසටහන ඇදදී සිදු කරන නිර්මල බුද්ධහම ආරක්ෂා කිරීම වගේ ජනසාර ප්‍රයත්න සක්පත් කිරීමේ ආරමුණු ඇතුව සිදු කරන ආගමික වැඩසටහන කැඩතේ සිදු කරන පුණ්‍යම කටයුත්තක් වෙනුවෙන් පුණ්‍යමය අනුග්‍රහකත්වයෙන් පානදුර මාළමුල්ල ගමේ ජීවත්ව දැනට ඇමරිකාවේ සුජීවත් වාසය කරන මලර්ගේ තිරගසිරි පියාණන්ට සුවය ප්‍රාර්ථනා කිරීම වගේම එතුමාගේ පාර්ශවයෙන් පරලෝ සැපත් මලර්ගේ ඩොනල්ඩ් චන්ද්‍රවංශ පීරිස් සොහොයුරා බෙහෙත වර්ජිනියා පාලා පීරිස් පියානනුනේ හෙන්රිස් පීරිස් මෑණියනුනේ මයිලන් ආරච්චිගේ දොන් බේබි නෝනා උපාසිකා මාතාව වැඩිමහල් සොයුරිය මලරගේ ඔලිව විජේවිය පීරිස් වැඩිමහල් සොයුරිය වන මලරගේ මිලානා වෙඩෙල්ටා මලරසේකර පීරිස් කැනඩාවේ ජීවත් වන ජයමහා මෑණියන්ගේ නිරෝගී භාවයේ අමරසිරි ජයමහා පියාණන් නිර්වාණ අවබෝධය වගේම සීලෝති ජයසූගේ මෑණියන්ට පින්දීම යන පුණ්‍යමය අරමුණු රාශියකුයි ඇති කරගන්න කියන. තාමෝත සාදුකාරය ඇදී. සාදු. මොහොතේ බණ ඇහුවා මේ පොඩ්ඩ සාගන්න. ඔස්වැනේ ජීවත් වෙන ලක්ෂ්මණ නාණ්‍යාකාර මැතිතුම සහ සාවිත්‍රී නාණ්‍යාකාර මැතිණිය යන දෙපළගේ පාර්ශවයෙන් මේගිය සියලු දෙනාට පින් අනුමෝදන් කෙරේ.
කුල්‍යාපිටිය අධ්‍යාපනය ලැබෙන කුෂාණ හංසකල් ජීනේගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරා. සම්බු ආත්තම්මා උපාසිකා මෑණියන්ට නිවන් සුවය ලැබේ ප්‍රාර්ථනා කරා. අද දවසේ උදෑසන දානමය කටයුතු සහ ධර්ම දේශනාව දහම්පාසලේ වැඩසටහන ආදී සියලුම කටයුතු ඉහතදාන් පිටුතුන්ගේ අනුග්‍රහකයන් අනුග්‍රහකත්වයට සිද්ධවන බැවින් ඔබට පින්දීමක් වශයෙන් මේ කියෙව්වේ නැවත සාදුකාරය දෙන්න. හොඳයි මගේ පුතේ සුළු වේලාවක් මෙහෙට වෙන්න. බොහොම සුළු වේලාවක් මෙහෙට වෙන්න. දැන් අර කවිය ආපහු මාත් එක කියමු ඈ කවුරුත් කියමු. වැඩි තියෝ දන්නසා කී කරුවි සිටි නිසා රාහුල පොඩි ආමුදුරු රහත්තුනා දුක් නසා මට ඇහුන්නේ ආයි හයියෙන් කියන බෝ ලස්සන්ට තාලට වැඩි තියෝ දන්නසා කී කරුවි සිටි නිසා රාහුල පොඩි ආමුදුරු රහත්තුනා දුක් නසා එමනම් ඊතාත්ම වැදගත් ඊතාත්ම වටින මහා පිංගමක් මේ විහාරස්ථාන තුර සිද්ධ වෙනවා. ඒ ඇත්තට මම මේ ජීවි දකුණ කියන ආයතනය ගැන ගොඩාක් පැහැදිලිමින් තමයි කතා කරන්නේ. මොකද මේ දරුව සුමගට ගන්න දරුවන් හොඳ මඟට ගන්න මහ කැපකිරීමක් කරනවා. දැන් බලන්න මේ මම දැක්ක මේ මහත්මා නිවසක් ගන්න ගිහිල්ලා මේ තෝරගත්ත ළමගේ නිවස වලට ගිහිල්ලා ඒ ළමයි එක්කලා කතා කරනවා. ඒ වගේ මේ ළමයිගේ කාමර වලට ගිහිල්ලා කාමර වල පොත් දියලා තියෙන්නේ කොහොමද? තමන්ගේ පිළිවෙල කොහොමද? කලමනාකරණේ කොහොමද? ඊළඟ වගාව කරලා තියෙනවද? ඒ සේරම අධීක්ෂණය කරනවා. ඇත්තටම හරිම සතුටුයි. බොහොම සන්තෝෂයි. ඒ වගේම තමයි අද උදේ ඉඳන් මේ වැඩසටහන ඉතාමත්ම හොඳට සිද්ධ කරගෙන යනවා. ඒකත් අගය කරන්න ඕනේ. මොකද මාධ්‍ය ආයතනෙදි වෙන්න ඕන දේ මේ වෙන්නේ. මාධ්‍ය ආයතනයක් තුලින් විශේෂයෙන් දරු වෙනින් සිදු කරන දේවල් බොහොම අඩුයි. නමුත් මේ ආයතනය බොහොම කැප වෙලා ගොඩක් අය සම්බන්ධ කරගෙන ඒකත් වටිනවනේ කරගෙන මේ සිදු කරන උතුම් කාර්ය නැවත නැවතත් අගය කරමි. උදෑසන මේ අපේ මහත්මාට යම් කිසි අසනීප තත්ත්වයක් මතුවුණා. එසේ වුවත් මේ පින්වල බලෙන් ඔබට ශක්තිය ලැබිලා තියෙනවා. අනේ මේ ටික කරලා අවසන් කරන්න මට මෙතෙන්ට එන්න පුළුවන් වෙන්න කියලා. ඒක අපේ මේ පින්වල තියෙන ලොකු ආශිර්වාදයක්. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා මම මේ වෙලාවේ මගේ ධර්ම දේශන අවසන් කරන්නට පෙර ප්‍රාර්ථනා කරමු. අපි ස්කෝල් මහත්මා මේ දායකත්වයන් පිළිබඳ ස්තන් කළා. මේ ධර්ම දේශනාවේ සහ මේ පින්කමේම දායකත්වයේ දරණ ඒ සියලුම දෙනා නම් මේ මියපල්ලුව ගිය සියලුම ඥාතීන්ට මේ ධර්ම ශ්‍රවණයේ සිද්ධ කළ අපේ ආචාර්ය මණ්ඩලේ සියලු දෙනා නමිනුත් මේ මගේ ආදරබර දූපුතුන් නමිනුත් මියපල්ලුවගේ සියලු ඥාතීන්ට මේ හැම දෙනා නම් මියපල්ලුවගේ ඥාතීන්ට මේ පින් ලැබේවා පරලෝක ජීවිතයන් සුවපත් කරගනිත්වා කෙලවර පතන බෝධියකින් නිර්වාණ සුවය ළඟා කරගනිත්වා කියන සාධුනාදෙන් ප්‍රාර්ථනා. ඒ වගේම මේ වෙලාවේ ධර්ම ශ්‍රවණයේ සිද්ධ කරපු මගේ දරුවන්ට ආචාර්ය මණ්ඩලයට ඒ වගේම මේ වැඩසටහනකින් අපේ මහත්මයතුළු හැම දෙනාටම ඒ වගේම සියලුම දෙනාට මේ සඳහා කැපවීමෙන් ක්‍රියා කරන අපේ දෙමව්පියෝ ඉන්න ඒ දෙමව්පියෝ හැම දෙනාටම සියලුම දෙවියන්ගේ දේව කරුණා දේවා ආශිර්වාදයෙන් නුවණ ලැබේවා.
ඒ තුලින් හැමදෙනාටම යහපතක් වේවා කියලා දෙවියන්ට පින්දීමක් හැටියට සාදුනාදයක් පවත්වන්න. සිදු කරගත්ත මේ සියලු පින්වල බලෙන් හැමදෙනාටම අජරාමර සංඛ්‍යාත නිර්වාණ සම්පත් ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා කරනවා. කවුරුත් වැඩගන්නේ අභිවාදන තීලිස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සද්ද සම්පති මේවච තෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිච්ඡතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.